ලර්‍රයාට පස්ස වේ විනාඩි දෙකයි මේ ශ්‍රී ලංකා ගුව නිදිරි සස්ථාව සොදීශීය සේවයයි. ධර්මානු ශාසනාව අද දවසේ ගෞරවනීය දේශකයණන් වහන්සේ කොළඹ දහය සුදුවැල්ල විනය ලංකාරාමධිකාය ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙනහි ආචාර්ය, සද්ධහර්ම වාගිෂ්වරාචාර්ය විචිත්‍ර භානි, රාජිකය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්්‍යපාද, ඔකන්ඳ ගල මෙත්තාරාම ස්වාමීන් වහන්සේ. අද දවසේ පින්වත් දායකත්වයන්සේ පත්කිරීමට අවසරයි, නුගේ ගොඩ තලපත් පෙටිය අමරතුංගමාවත නෙළුම් පෙරේරා මහත්මිය, අරුක්ගම්මන උඩගම එ Bිබිලුනා මහත්මිය, අලවුව වනිවැල්ල කඩුව වයි සෝමාවතී මහත්මිය, බන්ඩාර්ගම ගැලනිගම කුඹකපාර MK පෙරේරා මහත්මා, කාකපල්ලිය DW ඒකනායක, කළුතර එතන මඩල එස් අමරකෝන් මහත්මා සමඟ දවාදරුවන් පිරිස, හම්බන්තොට බඳගිරිය වක්කාරිය MJP චන්්‍රසේන මහත්මා ඇතුළ පිරිස. ඇදවතුනි ධර්මස්ත්‍රවණයට පෙර තිසරණ සහිත පංචසේලය සමාධැන්වීමට අපි නමස්කාරය කියයමුෝ අවසරයි ස්වාමීන් වහස නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධහන් සරනංග बुद्धं शरणं गच्छामि धang saangacza ध saరangaசாமிసhang sa gaчаமி සhang saరangaசாமி दතිMP බुද्धం sa gaచම दुතිপি බुदध சరangaச்சமி दुතිियाMP धमा sa ga duti am pi dhaang sarenang gacami duti ammpi sanghang sarenan gacaami duti am pi sanghang sarenang gacami Tampi buddhahang sarenan gacaami Ta am pi budhang sarreang gacami Tampi -ga dhaang sarenan gaca ततीयम् पि धर्मम् शरणम् गच्छामि ततीयम् अपि सङ्घम् शरणम् තතිම්පి සගంసరణంගచාමిసරනාගමන සම්පుන්නම් ആමබන්තේ පනාතිපාතා വరමනී සිക്കഹ පද සමාధయම පනාතිපාතා വరමණී සිిক্ষපදంసමාధයාම අధන්නధන വరමනී පදං සමාධయමි අධන්නධනవරමණී සිిক্ষපදัง සමාධයාමි කාමේసු මిච්చචර వරමනී ක්කහ පදං සමාධయමි මේසු මిච්චාචර వරමනී සිిক্ষපදัง සමාධයා සාවාද వరමනී ක් ්‍රහා පදන් සමාධයාමී මසාවාදාාවේරමණී සික්කාපදං සමාධයාමි රාමේරය මජජ පමදටටානවේරමනී සිග කහ පදං සමාධයාමි සුරමේරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛපදං සමාධයාමි තිසරනන සද්ධින් පංචසී ලන් හම්මං සාදුुකං සුරක්හිතංකත්බා අපමාදීන සම්පාදිත සු සදු සදු සමන්තා චක්කවාලි සු අත්‍රගච්චන්තුදීවතා සද්ධම්මංමුණරාජස්ස சుනන්తసගముක්හදං දම්ම සවනකාලු අයం පදන්త ධම්ම සවනකාලු අයං පදන්త ධම්ම සවනකාලෝ යං ভাදන්ත නමුතස්ස ভাගವතුು අරහතුು සම්্මා සම්බුද්্ධස්ස නමුතස්ස ভাගವතුು අරহাතුು සම්্මා සම්බුද්্ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුන්දස්ස න අන්තලික න සමුන්ද මජ්ජි නපම්බතානං විවරං පවිස නවිද්ජති සෝජගතිප්පදසෝ යත්ත්ටිතෝමංචෙය පාපකම්මාතිති සද්ධර්ම ශ්‍රවනා බිලාස කාරුණික වාසනාවන්ත පින්වතුනිි මේ රාත්‍රිකාලේ ඔබ හැමදිනාම බලාපොරොත්තු වෙන්නේ අපේ ශාන්තිනායක ලෝතුරා බුදුපියාණන් වහන්සේ විසින් මේ ලෝකසත්වයාට පතල මහාකරුණාවෙන් යුතුව දේශනාකොට වදාල, උතුම් ශ්‍රේසත් ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ධර්මදේශනාවේ බුලදීම අපි ඔබට අනුසාසනා කරනවා. ්‍රවිධ රත්නය ආනුභාව බලයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට ශක්තිිය ධෛරිය පවාසනාව උදාවේවා කියලා මුලින්ම අපි ආශිරවාද කරනවා. ඒ වගේම මේ උතුම් ධර්මය හොඳින් ශ්‍රවණය කරලා තමන්ගේ මෙලව පරලව දෙලව දියුණුව සලස්වා ගන්නා හැටියටත් මතක් කරමින් අපි ධර්මදේශනාව ශ්‍රවණය කරමු. අද අපිට ධර්මදේශනාව සඳහා, ලබාදී තිබෙන මාතෘකාව තමයි සූත්‍රපිටකයේ කුද්දක නිකායට අයත් ධම්ම පද පාලියයේ පාප වර්ගයට අයත් වන දොළස්වන ගාතා ධර්මයයි අද ධර්මදේශනාව සඳහා, විසින් මාතෘකා කරගත්තේ. මේකට හේතු සාධක බොහොමයක් පෙන්නතුනි අපේ වර්තමාන සමාජයේ අපිට දැකගන්න පුළුවන්කමක් තිබුණා. විශේෂිම්ම ගත්තොත්තේම, මේ උතුම් ශ්‍රී සද්ධර්මී ආභාෂය ලබාගත්ත බොදුනුවන් වන අප නොබෝ කලකින්ම ඇතම් ඇතැම් කාරණා මත අපි ධර්මය හැරයෑමේ සිද්ධි අපිට දැකගන්න පුළුවන්කමක් තිබුණා. ඒ වගේම හොඳට හිටපු ො ජීවිත ගත කරපු ධර්මානුකූල ජීවිතය ගතකරපු ඇතැම් බොදනුවන් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම්ශ්‍රී සත්්ධර්මයට වෙනත් අර්ථකථන දෙමින් බොදනුවන් අපාගත කරන්නට මිත්‍යදුෘෂ්ටීන් කරන්නට නොෙක් න ක්‍රම භාවිතා කරමින් අද වර්තමාන සමාජයේ ගත කරනවා. මෙන්න මේ කියනකි සියලූම කාරණ අරමුණු කරගෙන නැවත නැවතත් බුදුරජාණන් වහන්සේගේ මේ දහම් පනිවිඩය, ලෝක සත්්‍යයාට ලබාදීවටයි අද අපි බලාපොරොත්තු වෙෙන්්ඩි. ශ්‍රී ලංකාඩ් ගුවන් විදිරි සංස්ථාවේ ආගමිකාංශයේ තුළින් මෙ විකාශනය කරන ලබන මේ ධර්මදේශනා මාලාව දැනවගත් බෞස්ෘත ධර්මදර විනේදර ශික්ෂාකාමී භික්‍ෂූන් වහන්සේලා දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ දම් පනිවිඩය හොඳින් ශ්‍රවනය කරලා තමන්ගේ ජීවිත සාර්ථ කර ගැනීමේ අරමුණින් තමයි අද මේ දේශනාව සඳහා අපිට බාතෘකාවක් ලබාදීල තියෙන්නේ. පින්වත්නී මේක ගාතා ධර්මය තුළින් කියවෙන්නේ යි අපි පළමු කොටම එහි සරල අදහස අවබෝධ කරගනිමු. න අන්තලික්කේන සමුද්ද මජ්‍යේ න පබ්බතානං විවරං පවිස්ස න වි්ජතිීසෝ ජගතිප්ප දේශෝ යත්තත් හිිතෝ බංචය පාප කම්මාතිී මේකයි ගාථ ධර්මය. යත්තට්ටිතෝ පාපකම්මා முංචෙය යම් තැනක සිටින කෙනෙක් ඒමත් නැත්තන් මනුස්්‍රයෙක් තමා කළ පාපකර්මයේ වැලකනට පුළුවන් කියලා ඒයින් මෙිරන්නට පුළුවන් කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරනවනං, ජගතිප්ප දේශෝ නොවිද්ජති එබඳු බිම් ප්‍රදේශයක් අහසේවත් නැත අන්තලික්කේ විවරම් පවිස්ස එසේම පරුවත විවරයකට පිවිසිත් තමා කළ පාපකර්මීන් නිදහස්වීමක් නැත වගේම පව්කල තැනැත්තාට මිදීමට මේ ලෝකේ කිසිම තැන නැති බවයි මේ ගාථ ධර්මෙන් පැහැදිලි කරන්නේ. අහසේ හිටියත් ඒ වගේම පරුවත ගවාාවක හිටියත් මහසාගරයේ සිටියත් තමා කළ පාපකර්මයෙන් නිදහස්වෙන්නට මේ ලෝකේ කිසිමතැනක් නැහැ කියන ඒ සරල අදහසයි මේ ගාතා ධර්මය තුළින් පැහැදිලි කරන්නේ. ඒක නිසා මේ ගාතා ධර්මයට හොඳින් ශ්‍රවණය කරමු ශ්‍රවනය කරලා පෞකම්වලින් ඇත් වෙන්නට අපි අදහස් කරගනිමු. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට දහම් දේශනා කිරීමේ දී විවිධ කරුණුකාරණ එහමනැත්තං ඉගන්වීමේ ක්‍රමශිල්ප රාශියක් උපයෝගී කරගත්තා කියල අපි ධර්මය අධ්‍යනය කිරීමේදී අපිට වැටහෙනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ මේ ගැඹූරු ධර්මකාරණ ලෝකශත්වයාට තේරුම් කර ගැනීම සඳහා උපමා ක්‍රමය භාවිතා කළ උපමාක්‍රමය ඉගැන්වීමේ ක්‍රමය දිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගත්තා. මච්චිම නිකායේ ඕපම්ම වර්ගය ගත්තහම, අඩගු ගැඹුරු සූත්තර ධර්ම ධර්ශනික මතවාද වලට පිළිතුරුදුන් ආකාරය උපමාලංකාරව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය අපට වැටහෙනවා. ඒ වගේම තමයි මේ ගාථ ධර්මය තුළත් බුදුරජාණන් වහන්සේ උපමා ක්‍රමයක් භාවිතා කර ගනිමින් පාපේ තියන ආදීනව පිළිබඳව බෝම ලස්සනට ගැඹුරොලිස දේශනා කරල තියෙනවා. එහෙනම් උපපමා අපි සාකච්ඡා කර ගනිමින් එයා වර්තමානයට සම්බන්ධ කර ගනිමින් අපේ ජීවිතයට සම්බන්ධ කර ගනිමින් මේ ධර්මය වටහගන්නට උත්සාහ කරමු. පින්වත්ති මේ ගාථධර්මය තුළ බුදුරජාණන් වහන්සේ උපමා කතන්දර තුනක් දේශනා කරනවා. එහමනැත්තං කතා පුවත් තුනක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධ විච්ච සිදිවීම් තුනක් අරමුණු කරගෙන එදා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ඈත පිටිසර ගම්වල ස්වාමින් වහන්සේලා ගිහි උදවිය නොයෙක් නොෙක් ආකාරයේ පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එනවා. දවසක් භික්‍ෂූන් වහන්සේලා කණ්ඩායම් තුනක් ඇත පිටිසර ගමක ඉඳම් බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට, ලාත් තුනකින් ගමන් කරනවා. වැඩම කරවනවා. එක්තරා භික්‍ෂූන් වහන්සේලා පිරිසක් මේ මෙහෙම දුරභහැර ප්‍රදේශයකඉඳලා වැඩම අවස්ථාවක එක්තර ගමක් තිබුණා ගමේ සිටිය වැසිෝමොකද කරන්නේ, භික්ෂූන් වහන්සේලාට ධනය සඳහා ආරාධනය කරන ස්වාමීණි අපේ ගමට වැඩම කරන්න ආහාර ධානය පිණිස කියලා. දැම්ම භික්‍ෂූන් වහන්සේලා මේ ගමට වැඩම කරලා ආසන පිළියල කරලා තියලා තියෙනවා ආසනවල වැඩහිටියා. මේ වෙලාවේ දවල් ධානයට ටික කල් වැඩි නිසා ඒ භික්‍ෂූන් වහන්සේලා ඒ ගම්මැසියන් මොකද කරන්නේ. අ භික්‍ෂූන් වහන්සේලාගෙන් ධර්මකාරණ අහන්ඩ පටන් ගත්තා භික්‍ෂූන් වහන්සේලා ධර්මදේශනා කරන්න පටන් ගත්තා. මේ වෙලාවෙේ එක්තරා මහලු මවක් දවල් කෑම පිළියල කරමින් ඉඳල තියෙනවා. ඒ වෙලාවේ පිළියල කරගන සිටපු ආහාරයක් එක පාරටම ගිනි අරගෙන අපි දන්නවා ආහාර පිසිනකොට අද වගේ තාක්ෂණික මෙවලන් තිබිලන හැ දරකෑන්ලක් ලිපට දාලා ඒ දරවලින් තමයි ආහාර පිසගන්න. ගම්පලාත්වරට ග්‍යාපුහම ඒ අපිට දැකගන්න ලැබෙනවා. මෙහෙම කරගන ඉන්නකොට එදා මේ වගේ මහා මාලිගා තිබනෙ නෑ මාලිගාත් තිබුණ නමුත් ඈත පිටිසර ගමක් නිසා ඒ ගෙදර පිදුරු තමයි සෙවිලි කරලා තිබිල තියෙන්නේ. වහලට දාල තියෙන්නේ. එක පාර්ට මේ ලිපෙන් හටගත් ගින්දර ටිකක් අර ව සෙවිලි කරලා තිබුණ තනකොලවලට ගිනඇවිලිලා මේගේ ගිනි අරගෙන ඒ තන කොලට ටිකක් මොකද කරන්නේ හුළගට අහසට විසිවෙලා ගියා. ඒ ගිනිවුල අහස උඩට නැගලා ගමන් කරන කොට හසේදී මහා පුදුම සිදවීමක් දැකගන්න ලැබිල තියෙනවා. භික්ෂූන් වහසලාට මොකක්ද අහසේ පියාසර කරමින් සිටි කපුටුකගේ ඇගේ දැවටිලා ක කපුටාගේ ඇඟ මුළු ගින්නම් දැවිලා මැරිල බිමට වැටිච්ච ආකාරය අ ස්වාමින් වහන්සේලා දකිනවා. මේ අවස්ථාවේද අ කපුටාට විච්ච සිද්ධිය දැකලා මාත් සංවේගේට පත්වෙලා භික්‍ෂූන් වහන්සේලා මේ පුවත සිතහි තබාගෙන අප බුදුරජාණන් වහන්සේගේ විමසමූ කියලා කතිකා කරගෙන දානේ බලඳලා පිටත් වුණා. මේක තමයි පලවිනි සිදුවීම.ඒ වගේ එක භික්‍ෂූන් වහන්සේලා පිරිසක් මුහුණදුන් සිදුවීම. දෙවිනි සිදුවීම තමයි පින්නතුනේ මේ වගේ ස්වාමීන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැදැක ගැනීමට වැඩිමින් සිටින අවස්ථාවේදී මග නැවකින් තමයි තරණය කරලා ඒ ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැනට යන්න තියෙන්න්නේ. මෙහෙම යනකොට මග නැ යනකොට එක පාර්ට මොකද වෙලා තියෙන්නේ මේ මග නැව නතර වෙලා තියෙනවා. කිසිදු කාරණාවක් නැතිව හේතුසාධකයක් නැතිව මේ මග නැවතිලා තියෙනවා. මේ නැවේ ප්‍රධාන කෙනාමකද කරන්නේ ඒ නැට නැවේ කාර්මික දෝෂයක් ඇති කියලා හිතාගෙන මේ දෝෂය හොයන්න පටන් ගන්නවා කාර්මික දෝෂය හොයාගෙන යනකොට කිසිම කාර්මික දෝෂයක් නෑ දැකගන්න හම්බ වුුණේ නෑ දැනවගත් පුද්ජලයෙක් නිසා මෙයා කල්පනා කරනවා මේ නැවේ කවුරු හරි දරුණු ලෙස පාපකර්මයක් කරපු කෙනෙක් පුද්ජලයෙක් ඇති. මේ පුද්ජලයා වහා ම ඉවත් කරන්න ඕෝනේ කියලා කටේතු සංවිධානය කළා. එක කියනා පිළිබඳ හොයලා බලන්නකොට අපිට කියන්න බෑ මෙයා මෙන්න මේ පාපකර්මි කරලා තියනවා කියලා ඒ අරන් අපි සි දියුණු කරලා නැති නිසා. අ පුද්ජලයා මොකද කරන්නේ මේ පාපකාරයේ පුද්ජලයා හොයන්න ඕනේ කියලා හිතාගෙන එක්තරා තුන්ඩු ක්‍රමයක් භාවිතා කරලා තියනු. එක කොලේක කාලකන්නේ කියන වචනය ලියලා ඔක්කෝටම ගන්න කියලා කියන ඇවිල්ලා. නැවේටපු සියලු මගි නැවේ සිටපු සියලෝ දන දැන්කොල් කෑලිගන්න. එක කොලේ පමණයි අර වචනය ලියල තියෙන්නේ. මෙහෙම මේ කොලේ කොළ ගත්තයිම් පස්සේ අවසානයේ බලනව මේ වන කාලකන්න කියන වචනය කාටද ඇවිල්ලතියෙන්නේ කියලා. බලනකොට ඒ නැවේ ප්‍රධාන කෙනාගේ බිරිදට තමයි මේ කොළේ ලැබිල තියෙන්නේ. කල්පනා කරලා බලනව එහෙනම් මේ කාන්තාව තමයි මේ නැවේ ඉන්න, කවකාරම කෙනා මෙයාමියකින් ඉවත් කරන්න් ඕනේ කියලා අර නැවේ ප්‍රධානයා හෙවත් ස්වාම්පුරුෂය කල්පනා කරනවා. දැන් බලන්න පින්වත්න්නේ මේ එක පාරක්නෙවේ දෙවිනිවතාවත් කළ තුංගිනිවතාවත් කළ අර කොලේ ලැබුුණ එයාටමයි. ඒ කාන්තාවටමයිල්ලු. පුච්චරය කල්දයතු කල්පනා කරනවා දැන් කරන්න දෙයක් නෑ කාන්තාව රූමත් ඇයමගේ බිරිඳ. මංගේ බිරිඳ බේරගන්න ඕනේ කියලා කල්පනා කරන්නේ නැහැ. ඇව බොහුදට තල්ලු කරණ්ඩ ඕනේ කියලා ඒ පුද්ජලයාට අදහසක් පහල වෙනවා. පුද්ගලයා කල්පනා කරනවා. මේ විශාල සෙනකමන් බේරගණ්ඩෝනේ. එනිසා ස්වකීය භාර්ර්ියාව මහමූදට දාණ්ඩෝනේ එතකොටයි මේයි බේරගන්න පුළුවන්කමක් තියෙන්න්නේ කියලා කල්පනා කරලා. ඇය මුහදට දාන්නට කල්පනා කරනවා. පිනතිබි බලන්ද යම්කිසි කෙනෙක් මූදට වැටෙනකොට ඒ පුද්ජලයා මරණමයින් වෙව්ලන ආකාරය පුරුෂයාට කාන්තාවපේනවා කාන්තාවගේ සිතේ වෛර අද්දෝෂයක් කටගන්නවා මේමාගේ ස්වාමයා මූදට තල්ලු කරා කියන. මෙවාගේ සිද්ධි මාලාමක් දැකගන්න පුළුවන් වරතමානෙත් අනන්ත අප්‍රමාන මෙවැනි සිදුවීන් අපිට දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන්. පුද්ජලයා කල්පනා කරනවා කලයක් ගෙනනල්ල කලයට වැනිපුරවල කාන්තාවගේ ලනුවක් අරගන්න කාන්තාවගේ බෙල්ලෙ බැඳල. කලේ සමඟ මහමූදට තල්ලු කරන්ට අදහස් කරනවා. බලන්නඩ පිවතුනි එහෙම කරාලා අර කාන්තාව මුහදට තල්ලු කරනවා. මදේ පතුලටම ඇය මැරිලා ඇතුළට යනවා අ නැව මොකද කරන්න කිසිම දෝෂයක් නැතුව ගමන් කරනවා. වර්තමාන සමාජයේ අපිට දැකගන්න පුළුවන්. ඔවගේ සිද්ධී මාලාවක් සිද්ධ වුණ. කට බලන්ඩ කර්මයක් කරනකොටඒ කර්මය පිළිබඳ අපි හොයන්න නෑ හිතන්නේ නෑ එනිසා ලැබනි ප්‍රතිවිපාකය අනන්තයි ප්‍රමාණයි සසර පුරාවටම අපිට ඒ බලපන්න. ඒ දෙවෙනි කාරණය තුගිනි කාරණය තමයි පින්වත්න අරවගේ එක් තරා භික්‍ෂූන් වහන්සේ පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැදකින්න යනකොට රැගුණයින් පස්සේ පර්වත ගහාවකට යවා විවේක ගන්න කියලා. පරුවත ගහාාවට ගියායයිෙන් පස්ස පරවර්තයට ගියායෙන් පස්සේ ඇතුළේ ස්වාමින් වහන්සේලා සැතබෙමින් ඉන්න කොට එක පාර්ට මොකද වෙන්නේ මහාකලු ගලක් පෙරලියගෙන ඇවිල්ලා. අර ගල්ගුහාාවේ දොර පාර්ටම බැහුුණ. දැන් ස්වාමන් වහන්සේලාට එලියට එන්න පුළුවන්ක මක්නෑ දවස් හතක් මෙහෙම අර ගල්ගුහාාව ඇතුළෙ ඉන්න කොට එකපාට මොකද කරන්නේ අ ගල්ගහා දොර එම නැත්තන් අර ගල විවෘත වෙනවා. මිනිස් සුස්සහ කරමේ ගල ඉවත් කරන්න ඉවත් කරගන්න බැරිවුන්නා. ග ඉබට මවිවත් තිච්චයින් පස්සේ මිනිස්සවයිලලා බලන ස්වාමින්න් වහන්සේලාට බොහෝම දුරුවල වෙලා වතුරටිකක්න ආහාරටිකක්නෑ එශා ශරීරයේ දුර්ුවල වෙලා ඒ නිසා ගමයි මිනිස්ු එකතු වෙලා බෝහම අමාරුවෙන් ේත් ආදිය ගෙනල්ල අර භේක්ෂන් වහන්සේලාට දීල ආහාරපාන ගෙනල්ල දීලා අර භික්ෂූන් වහන්සේලා සුවපත් භාවයට පත් කළ ඒක තමයික් තුගෙන කාරණ භික්ෂූන් වහන්සේලා පිරිසත් මේ කතන්දරේ මතක තිාගෙන දැ බුදුරජාණන් වහන්සේ බැ දකිින්ට යනවා. කතාපුුවත් තුනයි සිදුවීම් තුනයි ඒ තුනම සිදිිවිච්ච ආකාරයේ පිළිබඳව කල්පනා කරනකොට මහා පුදුම දෙයක් වෙලා තියෙනවා. අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පින්වත්නේ දස බලධාරී මා සීයනාද සූතරේ ගත්තහම ඒ දශබල දේශනා කරපු ආකාරයේ පිළිබඳව අපිට බොහෝම හොඳට දැකගන්න පුළුවන්ක මක් තියෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනචපරන් සාරිපුත්ත තතාගතෝ අතීත අනාගත පච්චුපපන්නානං කම්ම සමාදානානං ටානසෝ හේතුසෝ විපාකං යථභූතම් පජානාති. පින්වත් සාරිපුත්‍රයේ තතාගතයෝ වනාහි, අතීත අනාගත වර්තමානයකේද මේ කාලත්්‍රේම දකිනවා ඒ කාලත්්‍රේම දැකලා ධර්මකාරණ දේශනා කරනවා. කර්මවිපාක දැනගැනීමේ නුවන ශ්‍රාවකයන්ට තිබෙන්නේ ඉතාමත් අල්ප වශශයෙන් ඊටත් වඩා එහා කර්මවිපාක දැනගැනීමේ නුවනක් මට තියෙනවා කියලා ඒ කර්මවිපාකවල තත්ත්ේ ගැඹුරු නිසා ඒ කර්මවිපාක ගැඹුරු භාවය. බුදුරජාණන් වහන්සේලාට මිස ශ්‍රාවකයන්ට විෂයවෙන්නේ නැ කර්ම විෂය වනාහි අචंතියි කියලා බුදුරජාණන් වහන්සේ දශනා කරපු ආකාය අපිට ධර්මය තුළින් දැකගන්න පුළුවංකමක් තියන ආන्य මහා කාරනිික තතාගත ලौතුර බුදුරජාණන් වහන්සේ මේ කර්ම පිළිබඳ සියල්ලද තුමයානන් වහන්සේ ඒවා උන්වහන්සේ ලෝකයාට දේශනා කොට වදාලේ අපේ නොදනීම නිසා ඒවාගේම අපි සිදුකරගන්නා මහා විපාකවල විපාකයන් වලක්වා ගැනීම සඳහායි උන්වහන්සේ දේශනා කරේ. එනිසා යම්කිසි කර්මයක් කරාම මේක ස්ත්‍රියක්කෝ වේවා පුරුෂයෙක්කෝ වේවා ගීියෙක්කෝ වේවා පැවිද දෙෙක්කහෝ මේ කර්ම පිළිබඳව මනාකොට නිතරම සිහිකලයුතු කාරණාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ අංගුත්තර සූත්‍රයේ ඒ සූත්‍ර දේශනා වලින් දේශනා කරලා තියනවා. එතකොට බලන්න පින්වත්න මේ කර්මය සොකීයයි ඒවගේ මේ කර්මේ දායාද කොටගෙනයි තියෙන්නේ කර්මය පිළිසරණකොට හොඳ හෝ නරක තමන් කෙරහෙම පවතින දෙයක්. එනිසා එකක දායාදයක් වශයෙන් අපේ පසුපස්සේ ලූහ බැඳගෙන එන්න බවයි පැහැදිලි කරලා තියෙන්නේ. අන්න එදා අරභික්‍ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් එකී කාරණා පැහැදිලි කරන්න පටන්ගන්නවා පළමු කාරණය තමයි පින්වත්නි අ කපුටගේ සිදවීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහනිනී එක්තරා කාලයක බරණැස් නුවර එක්තරා ගොවිියෙක් කිටියා මේ ගොවියාට කීකරු ගොනෙක් හිටිය දවසක් මොකද කරන්න මේ ගොුණා මෙල්ල කරගන්න බැරිවුුණ ටිකදුරක් යැනවා බිම වැටෙනවා ආපෞගානවා ආය නැගිටිනවා එතනම තියෙනවා එනිසා ස්වාමයා කියන ආකාරයට සිතන ආකාරයට මේ ගොුණා කීකරු කරගන්න බැරිවුුණ. ඒක නිසා කිපිලා තරහා ගිහිල්ල මොකද කරන්නේ ඒ කුඹරිම තිබිච්ච පිදුරුමිටියක් අරල අරගෙන අර ගුණාගේ ඇගේ දවටලා අමු අමුවයේ අර ගුණාව පුච්චනවා. බලන්ඩ භාරතිය සමාජය තුළත් මෙනි සිදුවීන් සිද්ධ වෙනවා වර්තමාන සමාජයේ තුළත් මෙවැනි සිදුවීෙන් සිද්ධ වෙනවා. සතුන් අමු අමුවයේ පුච්චනවා අමුවමුවයේ ඝාතනය කරනවා මිනිසුන් අමුවමුවයේ මරණවා එනම් මේ කරන සෑම් ක්‍රියාවලියකම ප්‍රතිවිපාකය අපේ පසුපසම එන බව ඒ ඇත්තෝ දන්නවන කිසි දිනක එවෙන සිදුවී මාලාවක් කරන්නේ නෑ. අර ගොුණා අමුවමි පුච්චපුයකේ ප්‍රතිවිපාකය වශයෙන් තමයි අහස එක්තරා භවයක කපුටෙක් වෙලා අහසේ ගමන් කළත්. ඒ ප්‍රතිවිපාකයේ තමන් පසු පස්සේ හඹාාවේ කියලා බුදුරජාණන් වහන්සේ දම්සපා මණ්ඩපේදී බොහොම අපූරුවට ධර්මකාරණා වික්‍රහ කරනවා. ඒ වගේම පින්වත්නි දෙවනි සිදුවීම ගත්තායෙන් පස්සේ අ නැවිියගේ රූමත් බිරඳගේ මරණයේ සිදුවිච්චාකාරය අපිට මැවිලපේනවා. වැලිපුරෝපු කලයක් අරගෙන කලයට ලනුව ගැටගහලා ඒලානුවර කාන්තාවගේ බෙල්ලෙ ගැටගහල මහමූදට දාන ආකාරය අපිට බැවිලපේනවා. එතකොට බලන්න එක්තරා කාලෙක මේ කාන්තාවත් මොකද කරලාතියෙන්නේ. තමන්ගේ ගෙදර හදපු සුරතලෙක් කිටිය බල්ලෙක් ිටිය. මේ බල්ල මොකද කරන්න ර කාන්තා පසු පසු නිතර්රම ඇදීගෙන එන්ඩ ගත්තා යන යන තැනට එන්ඩ පටන් ගත්තා. ගමේ මිනිස්සු විධ නම්වලින් පටබඳින්ට පටන් ගත්තා කතා කරන්න පටන් ගත්තා. කාන්තාවට මේක වදයක් වුණා කාන්තාව මොකද කරන්නේ බල්ල අරගෙන අරවගේම ගලක් අරගෙන බල්ලගේ බෙල්ලෙ ගැටගහලා මහමෝදට දාලා බල්ල මරණයට පත් කර ඒක ප්‍රතිවිපාකය ආත්ම භාාව වශයෙන් ඇල්ලා තමන්ට ප්‍රතිවවිපාක ලැබි චාකාරයත් එදා බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට පැහැදිලි කරනවා ඊදඟටර ගල්ගවාාවේ හිරවිච්ච භික්ෂූන් වහන්සේලා මහනනි ඔබලා පෙර ගොපලො දරුවක්ව ඉදිද්දි දවසක් තනකොල කපීම සඳහා කැලේට යනවා කැලේට ගියායින් පස්සේ තලගුවයේ දකිනවා තගුයා මොකද කරන්න මේ ළමයින්ට බයේ එක්තරා තුබසකට යනවා මේ ළමයි හද දෙනා මොකද කරන්නේ තලගුය ඇතුලි තියලා අර තුබස වහනවා තුබස වහලා තමන්ගේ ඒ කැලේ වැඩකටයුතු සඳහා පිටත් වෙලා යනවා දවස් හතක් ග්‍යායෙන් පස්සේ මතක් එනවා අනේ අපි මෙන්න මේ වගේ පාපකර්මයක් කරා නේද කියලා ආප වැවෙල්ලා බලනවා තලගොයා බෝහම හොඳට දුරුවල වෙලා එලියට ගන්නවා ඒ මේක ප්‍රතිවිපාකය ඒ ස්වාමන් වහන්සේලා මේ ආත්නභාවේ මහනවුනත් උපසම්පදා වනත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආභාෂය ලැබුණත් ඒ භික්ෂූන් වහන්සේ ලාටත් එවැනි ප්‍රතිවිපාක වලට ගොදුරවෙන්නට සිද්ධ විච්ච බුදුරජාණන් වහන්සේ ගාතා ධර්මය තුළින් පැහැදිලි කරනවා. අන්න ඒ නිසාපින්වත්න්නේ මේ කර්මය කියලා කියන්නේ එමනෝ අවස්ථාවක ඒවගේම අපි නොහිතන අවස්ථාවක අපිට එන්න පුළුවන් දෙයක් ඒ ඒ පහරට එන්නේෙ නෑ මේ ආත්නභාව ඔබ මනුෂ්‍යයෙක් වුණ මේ ආත්නභාවය ඔබ කාන්තාවක් වුණා මේ ආත්න භාාවය ඔබ පුරුසෙක් වුණ එමනැත්තා මේ ආත්න භාවය අපි හාමුදුරෝ වශයෙන් ශාසන බ්‍රහ්මචරියාවේ ඉදිලා ඉන්නවා ඒ නිකම්ම ඉබේ ආකස්මිකව සිද්ධ විච්ච දේවල් නෙමෙයි අපි සංසාරයේ කරගත්ත පතාගනාපු කුෂල්ල අකුෂල කර්මානු තමයි අපිට මෙවෙනි සිදවීම් වලට ගොදුරුවෙන්ට ලැබෙන්නේ. අපි දකිනවා සමහරක් වෙලාවට මහා වරුෂාවක් කැවිල්ල එක පාර්ට්‍රම ගම් මිනිස්තුු යටවෙලා මැරෙනවා. ඒ වගේ මහා සුනම් විෂණයක්කාව මිනිස්සු දහස්ගන්නකින් මරණයට පත්වුණ සමහරක්කයි බේරුණා. ඒවාගේම සමහරක්කය පාර යනකොට අනතුරු සිද්ධ වෙනවා වහනවලින් අනතුරු සිද්ධ වෙනවා සමහරක් අයට මොකූත් නැතුව යාහපත්ලෙස කිසිම හීරීමක්කාත් නැතුව හොඳට ඉන්නවා ස මරණයට පත්වෙනවා. තොකට බලන්න මේවා නිකන් සිද්ධ ච්චදේ වලනිිමේ යම් යම් හේතුකාරණා මත, යම්යන් සිද්ධාන්තමත තමයි මේ සිදුවීම් මාලාවක් සිද්ධ වෙන්නේ. එතකොට මදවා ම්ඥති, බාලෝ, යාවපාපන්, නපච්චති, ආදී වශයෙන් තවත් දම්මපදේ ගාතා පැහැදිලි කරනවා. එ වගේ බුදුරජාණන් වහන්සේගේ මේශී සද්ධර්මය තුළ විවිධ සූත්‍රවලින් පැහැදිලි කරනවා මේ කර්මේතියෙන් ආදීනවය ඊටත් එහාගයාම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවාේ ිච්්‍යාදෘෂ්ටියයේ ට ලක්විච්ච ආකාරය පිළිබඳව එනිසා පින්වත්න මනුස්්‍ර ජීවිතය අපි ලබාගත්තේ නිකංලෙමෙයි අපිට කවුරුල් ලබාදුන්නේ එකක් නෙවෙයි ටෑගගක් වශයෙන් ලබාදුන්නේ එකක්නෙවෙයි අපි අපි මරුම කරගත්ත දෙයක්. අපිට යම්කිසි ආකාරයකින් මේ ධර්මය අවබෝධ වෙනවන ඒ අවබෝධ වීම ප්‍රතිවපාකය ඇත අතීතය සංසාරේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ඉපදිලා ඇති බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය අහල ඇති ඒ බුදුරජාණන් වහන්සේලාට දන්පැන් පූජා කරලා ඇති ධර්මය අල්ප මාත්‍රයක්වත් පුරුදු කරල ඇති අපි ඒත් නිසයි මේ ආත්ම භාවේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සාරගර්භ ගැඹුරු මේ චතුරාර්ය ශත්‍යය වැනි පටිච්ච සවම්පාදය වැනි ගැඹුරු ධර්ම අවබෝධ කරගන්නට අපිට පුළුවන්කමක් තියෙන්න්නේ ඒක නිසා අපිට භාවිත මනසක් තුළින් නිතරම බුදුරජාණන් වහන්සේගේ දහම් අසන්නට පුළුවන්නන් ඒ වගේ නිතරම බණභාවනා කරන්න පුළුවන්න අපේ සිතෙහි රජ කරන කාමච්චන්ද ව්‍යාපාද තිීනමින්ද උද්ධච්ච කුක්කච්ච විචිච්චා කියන මෙකී පංච නීවරණ ධර්මයන් යටපත් කරගන්න වැඩ කරන්න පුළුවන්න. සතර සතිපට්ටානේ මෙනෙහි කරන්න පුළුවන්නං ඉගෙනගන්න පුළුවන්නන්. අපිට එක සූත්‍රයක්රි අධ්‍යියනය කරලා ඒ සූතරේ තියෙන කරුණුකාරණ හරි අවබෝධ කරගන්න පුළුවන්නං. අපි දහම්කාරණා සීයක් අවබෝධ කරගන්නවාට වඩා එකකාරණයක් අවබෝධ කරගෙන ඒ සතතිතක්තේ දැකගෙන ආදීනවේ දැකගෙන. සසරේ බයංකාරත්තේ දැනගෙන අපිට පුළුවංකමක් තියෙනවා මේ ගෝර භයංකාර විෂංකාරවෝ මේ සංසාර ගමනින් එතරවෙන් නැට. එනිසා අපි නැවතමි ගාතා ධර්මයට අවධානය යොමු කරලා බැලුවෝතින් මේ පාපවක්ගේ තුළම පින්න්නොතුනින් පව්කරපු අයගේ ප්‍රතිවිපාක් පිළිබඳ මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. බෞද්ධ්‍යයන්ගේ අත්පොත වශයෙන්. දම්ම පද අපිට හඳුන්න්න පුළුවන්. අද මේ කර්මය පිළිබඳ ටැකීමක් ලක් කරන්නේ නෑ. එනිසා අපේ දරුවන්ටඒවගේම තරුණ පිරිසට මේ කර්මය ආදීන මේ පිළිබඳ අපට හොයන්න පුළුවන්න්නම් කියන්න පුළුවන්නං. ඒවගේ ආදීනව දකින්න පුළුවන්නං ලස්සන පවුල් ජීවිත ගත කරන්න අපිට පුළුවන්ක මක් තියෙනවා. බලන්න එදා බුදුරජාණන් වහන්සේ. ජියමාන කාලේ වැඩඉන්නකොට උන්වහන්සේටත් නොයෙක් ආකාරේ ප්‍රතිවිිපාක වලට ලක්වෙන්නට සිද වුණා. දේවදත්ත හාමුදුරුවන්ගේ නොෙක් කෙනෙහි දෙකම්බලට භාජනය වුණා. චිංචි මානිිකාව වැනි ඒ කාන්තාවන්ගේ අපහසවලට ලක්වෙන්නට සිද්ධ වුණනා මේවාත් නිකන් සිද්ධ වුණා නෙමෙයි සසරේ බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රතිවිපාකවල ඒ කර්මශක්තිය නිසා. ඒ ආත්න භාවේ ප්‍රධවිපාක දුන්න ආකාරයක් අපට පැහැදිලි වෙන්නේ. අන්න ඒක නිසා පින්වත්නේ ඔබ ජීවත්තෙන් අවබෝධෙන් ජීවත්තන්න ඔබට යම්කිසි දෙයක් සිද්ධ වඋනාානං ඔබ කල්පනා කරන්්ඩ පෙර සංසාරයේ මාවිසිම් මේ කරල ඇති මේ ආත්නභාවය ඒක ගෙවාදමන්නට තමයි මට මේදේ උරුම වුණේ කියලා අධිෂ්ඨාන කරගණ්ඩ කල්පනා කරගන්ඩ, ඒ වගේ මේ ධර්මකාරණා පිළිබඳ නැවත අවධාන යොමු කරන්ඩ කර්මය කියලා කියන්නේ අචින්තිියයි ඒ සුළු කොට තකන්නටේපා එමනං බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ ගාථ ධර්මය අන්තලික්කේන සමුද්ද මජ්‍යයන පබ්බතානම් විවරම් පවිස්ස විද්්‍යතිීසෝ ජගතිප් දේසෝ යත්තට්ටිත முංචේය පාපකම්ම යම්කිසි කෙනෙ ප්‍රාප කකර්මයක් කරොත්තේම සැඟවෙන්නට ආසේ හිටියත් මහමෝ දෙහිටියත් ගහාාවක හිටියත් ඒක බේරෙන්න්න පුළුවංකමක් නෑ කියන මේ උතුම්ශ්‍රී සද්ධර්මය ධර්මකාරණාතුන සිතහහි තැම්පත් කරගෙන තමන්ගේ මෙලව පරලව දෙලව දියුණුව සලස්වා ගන්නා හැටියට මේ රාත්‍රි කාලයේ ඔබ හැම දෙනාටම අපි අනුශාසනා කර සිටිනවා එනදම් හැම දෙනාටම මේ ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවණින් සැනසන්නට මේ ධර්මදේශනාව හේතු වාසනාවේවා කියල සාධූ කියන්න. අදදවසේ ධර්මදේශනාවේ පින් වදදායකත්වයන් නුගේ ගොඩ තලපත්පිටි අමරතුංගමාවත අංක විසි හත නිවසහේ විසූ පරලෝ සැපන් සුමනාවතේ ඩොරින් පෙරේර මෞවතුමියගේ පෙවරවාරි මාසේ කොළොස් ිෙනදිනට අදටය දෙෙන ත වැ ුණ සමර ි ෙන් ഞ කිරීම ്්‍රිය ස්ථනා ධිපති අමරතුං චചගේ നසන් പ න්ට ഞഞනමෝදනා කිරීම. ියනස් පෙේ මහතාට ഞഞන මෝදනා කිරීම, සංසාරගත වරිග පරම්පරාගත ප්‍රවේනිගත මියගිය සියලූම ඥාතිමිත್්‍රාදීන්ට ഞഞන ෝදනා කිරීම, පෞ සල නාට සියලු ඥාතින් හිතමිත್രාදීන්ට සෙත ප්‍රාර්ථනා කිරීම වෙනෙන් අදදල්සදි දාක്්‍රය දරනවා. ගේ ගොඩ තලත් පටිය අමරතුංග මාවතේ, නෙලුම් පෙරේරා මහත්මිය ඇතුළු පෙරිස. වසර හතකට පෙර මියගියගේේ ගුණපාල ස්වාමි පුරුෂයාට පුුණ අනුමෝදනා සඳහා ඒවගේම හමුදදා සේවය යේදී සියටටේදීමට වසරති ස් පාකට පෙරමියගිය ේජයරත්න සොහොයුරාට, ුණ්‍ය අනු මෝදනාව සඳහා, මියගිය දෙමෝපියන් ඇතුළු සංසාරික ඥාතීන්ට පින් පිණිස ඒවාගේ දේශකෑන් වහන්සේට නිදුක් නනිරෝගී චරජීවන ප්‍රාර්ථනාකිරීම. ්‍ර ලංකා ල ංස්ථාව කාරය මන්ඩලට රටවාසිී ලෝකවාසිී සිල් මුදනාට සෙත ශාන්තිය ප්‍රාර්ථනාකිරීම අරමුණ කොට ගෙන අද දවසිද්ධ දායකත්වය දරනවා. අරූගගම්මන උඩගමMA බේබිනෝනා මහත්මිය ඇතුළු පිරිස්ස. ජනවවාරිමමාසේ දොලොස් වෙනද දෙෙන උපන්ධදිනය සැමරු ධර්මසේන පානන්ට නිදුක් නිිරෝගී සවය දීර්ගායිශය ප්‍රාර්ථනාකිරීම වයි සෝමාවතිී ම ති මහත්මිය මයි මෙම ර්මදේශනාවේ දායකත්වය දරන්නේ එතුමියට ධර්මාබෝධය ලැබ ඉක්මන් භවයකදිී නිවන්සුව ප්‍රාර්ථනය කිරීම ජනවාරිමමාසේ විසි අටවනදින උපන්දිනය සමරු මාධවී පතිරත්නට උපන්දිනය වෙනුවෙන් සතශාන්තිය ප්‍රාර්ථනා කිරීම, පෙබරවාරි මාසේ අටවෙන දින පළුමු උපන්දිනය සමරු සෙතුන් තෙවජාන් පතුට නිදුක් මිරෝගී භාාවවය දීර්ගායිශව ප්‍රාර්ථනය කිරීම සහ. ලසිල්ලම දෙදනට නිදුක් නිරෝගී භාවය, දර්ඝාශ ප්‍රාර්ථනා කිරීම මෞපිය දෙපාර්ශවේම මියගිය වරිග පරම්පරාගත ඥාතිීන්ට පුුණ්්‍ය අනුමෝදනා කිරීමට ලදරු වයේදීම මෙලොවෙන් සමුගත් අමල් ඉස්ුරු බණ්ඩාර පුතුට අකල් මරණයකට පත් නොවීමටත් පෙන් අනුමෝධන් කිරීමට සහ නිර්වා අවබෝධය පිණිසත් හයවන විවාහ සංවත්සරය සමරණ දායනා දිනේශ් දෙපොලට විවාහදිවිය වෙනුවෙන් සෙත ශාන්තය ප්‍රාර්ථනා කිරීම අසිත්ත එරන්දක් පුතාලාට ලක්ෂ්මී මාධවී ලේලිවරුන්ට දුව ඩයනාට. දිනෙශ් බෑනාට සදෙවූ සඳරූ සෙතුන් මොනුපුරන්ට එකම මිනිබිරිය සාරාටත් සුභානාගතයක් වෙනුවෙන් සත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම නිදුක් නිරෝගී භාාවය දීර්ගාවිශ ප්‍රාර්ථනා කිරීම. විදස්කතව සිටින තරඳුනාමල් පුතාට සුභානාගතයකට සත ශන්තිය ප්‍රාර්ථනාකිරීම දේශකෑණන් වහන්සේට රටවාසී ලෝකවාසි සියලු දෙනාට නිදුක් නිරෝගී භාාවය. ්‍රාර්ථත කිරමෙනුවෙන්, අදවසේදිදායකත්ව දරනවා. අලවව වනිවැල්ල කඩුව වයි සෝමාවතී මහත්මිය ඇතුළු පිරිස. බಂඩාරගම ගැලනිගම කුඹපාරේ එKේ පෙරේරා මහත්ම පුනිියනු මෝදනා කරනවා ආච්චි අමරසිංහහා රච්චිගේ ලියනෝරා പනන් എ. ින් පෙර ෑන න් ් ඇසලින් ඕන සළ ෑනියන් පේ ිල්ලි නන මහ්පා එ පේදරෙක් පෙරේර සහෝදරයා එ ප්‍රේම පාල පෙරේරා. ඇතුළ වල ගිය සියලු ාති හිත මිත්‍රාදීන්ට, උතුම් නිවන් සුවපතා අද දායකත්වය දරනවා ඒවාගේ ජනවාරිමමාන්සේ විසි හතර වවැනි ද තමයි. ඇතුමාගේ උපන්ද න තිබුණ ප ට චාරය විශ ්‍රාම ලත් පෙර හතාට ෙරුවන්ගේ ආශිරවාදේ නිදුක් නිරෝගේ බව චරජීවනය ලැබේවයි කියල ප්‍රර්ථන කරනවා. ගේම ලෝකේටම ව සංගතයක්ක පවතින කොර දුර. රෙන් දුරුවේවා කියලාලත් ප්‍රාර්ථනා කරමින් අදවසේදායකත්වය දරනවා බ්ඩාර්ගම ගැලනිගම කුඹපාරේ එMCේ පෙරේරා මහත්මා ඇතුළු පෙරිස. කාකපල්ලියේ පදිංචිව සිටි දහ අටවසරකට පෙර පෙබරවාරි මස්ස හයිවැෙනනි දින පරලෝ සැපත්. ඇලන් මෙරයාමෑනියන් තිස් අටවසරකට පෙර පරලෝ සැපත් ඒකනායක පියාණන් දුම්මල දිනේ විසූ ප්‍රේමතිලක පියාණන්සාහ විජ්ජතුංන්ග මෑනියන්ටද මෙතෙක් මියගිය සතරවර්ගේ සෑම දෙනාටමද, නල පත බන සෑම වයකම සම්ය ෘෂ්ික පත් ලබා ක්මනින්ම චතු සත්්‍යය අවබෝධ කරගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ ඒකනායක පවුලේ දූුවරු දෙන පුතුන් දෙන බෑනාවරුන් සහ ලේලිවරුන් විසින්. එවගේම දේශනාාවපේ වැත්වෝ ස්වාමින්න් වහන්සේටද මියගිය සියලූම රණවිරුවන්ටද සියලු දෙනාටම ධර්මාාවවබෝධය ඉක්මන් භවයක ලැබේවායි ප්‍රාර්ථනා කරමින්, අද දවසේ දායකත්ය දරනවා කාපල්ලියේ. කැමැති D ඒනා. සිය ධයාಬර බිරිින්ද මි තාමරಕෝ್ මැතිනියගේ පන්දින ುන වර වාරි ස ට ෙන දිනට ඒ මිත් ෙන් ರೋගಿ ಂಪತ್ ಯಸ ්‍රවි රත් ිರවා ರර්ಥ කිරීම ಾರ್ವ ಲలో පද ೌಪ ಯන් ಹහ ර ැතු න් ್ ොද කිරීම ರ ිනි රಯන් ධ්‍යාපන තු ැ ක් ට ේතු ර්್ ද . ෙදරත් ශිරවාද හ න්තිය ්‍රාර්ථනා රීම, ගෞරවනීිය දේශකෑනන් වහන්සේට නිරෝගී සම්පත්තිය චිරජීවන ලැබේවායි ප්‍රාර්ථනා කිරීම. අරමුණු කොටගෙන අදදවස්සේදී දායකත්වය දරනවා ළුතර එතන මඩල අංකාසූ නවේ නිවසේස් අමරකෝන් මහත්මා සමග දුවාදරුවන් පෙරිස. පාටශාලාචාර්ය MJRP ප්‍රේම සිරී ආදරනීය සොහිරාන් මිය ගොස් වසර හතක් පිරිම නිමිත්තෙන් පුුණ අන මෝදනා කිරීම සහ. සසර වසනතුරු එවන් අකල් මරණයකට පත් නොවීමටත් නිවන්සුව පැත්තිීම උදෙසාත්. ියගී ආදරණය පියාණන් වන අයුේද වෛද්‍ය MJRP ඩවි් සියෝ තිස්ස විදාායන ොදනාකිරීම සහ නිවන්සුව ප්‍රාර්ථනාකිරීමටන් මියගේ ආදරණය මෑනයන් වන සිලයාානා උබේවරණ මැතිනියයට පුුණයානු මොදනා කිරීම නිවන්සුව ප්‍රාර්ථතනා කිරීම මියගිය සියලූම. ෑද හිතුන්ට සහ රට වෙනුවෙන් දිය පද සුල්ල දෙනානට පුුණි අනෝධනා කිරීම නිවන් සුව පැතිීම වෙනුවෙන් අද දවසිදී දායකත්වය දරනවා හම්බන්තොට, බඳගිරිය වක්කාරිය MJR.P. චන්ද්‍රසේන මහත්මායතුළු පෙරිිස. මිලඟට මයිතාම ගෞරුවෙන් පේ ගෞරවනීය දේශකෑනන් වහන්සේට ආරාධනා කරනවා පුුණ්්‍ය අනුමෝදනාව සඳහා. හොඳයි මුලිින්මඒ නම් සඳහාන් කළ, තමන් නමින් අභාාව ප්‍රාප්ත වන්නට යෙදන මවුපිය පරම්පරාවෙන් අභාාවප්‍රාප්ත සියල් භවාන්ත්‍රගත ඥාතීන් මේපින් අනුමෝදන් වේවා පරලව ජීවිතයේ වාසුනාවන්ත කර ගනිත්වා සුකිිත මුදිත කර ගනිත්වා සංසාරය කවර දාකවත් අකල් මරණ වලට ගුදුර නොවේ දීර්ගයුෂ සැපසම්පත් දුක්තිවිදිත්වා කියන ප්‍රාර්ථනය උඩ ඥාතීන්ට පින්දීමක් වශයෙන් පින්නතුන් සාධුකාරයක්. ඒ වගේම දායකත්වයන් දරන ඒ පින්නතුන් හැමදිනාටමත් උපන්දිනේ සමරණ හැමදිනාටමත් ආශිරවාද කරන්නට බලාපොරොත්තු උන ඒ සෑම් සේරු දෙනාටමත් තුනරුවන්ගේ ආශිරවාදය දෙවියන්ගේ රැකවරණය ලැබේවා පැමිණින්න වූ සතුරු කරදර ග්‍රහ අපල් වුවදුරු දූර, භූතවේවා සිතසාන්තිය සැනසිල්්ල උදාවේවා. ආයුෂය වර්ණී සැපය බලය ප්‍රඥාව වර්ධනය වේවා. ඔබ නිදුක්වේවා නිරෝගිවේවා සස්ුවපත්වේවා. කරන කියන රැකි රක්ෂා කටේතු වෙළෙහිළදාම් කටේතු ද්වාදරුවන්ගී අත් ධ්‍යාපන කටේතුවාදී දේවල් සරුව අප්‍ර කාරම් සාර්ථක වේවා. ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධවේවා දෙවියොත් නිවනිින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථන උඩ සියලු දෙවියන්ට පින්දීමක් වශයෙනුත් සාධූ කියන්. අවසාන වශීං අත්පත් කරගත්තාාව මේ සේලුපුන්නේෙ ධර්මියෝ අපගේ මෙලවජීවිතේ සැනසිල්ද. පරලවජීවිතේ සුගතිගාමී භාවේ. අවසන බුදු පසේබුදු මහරාතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ. නිත්‍ය මංගල පරමශුන්දරශුක ශාන්තමාමානිර්වානසුුවේ අවබෝධ කරගෙන. ජාති ජරා්‍යාධී මරණ කියන මේ දුක්ක කන්දරාවගෙන් එතරව. උතුම් චතුරාර්ශත්්‍ය ධර්මය අවබෝධ කරගෙන. මේ සංසාරගමනින් එතරවන්නට අද දිනේදී දේශනා කරපුමේ ධර්මදේශනාව හැමදිනාටම ර්‍රඥා පාරමිතාවක්ම වේවා කියල සාධෝ කියන්න. ආකාසට්හාාච බුම්මට්ට දෙේවාන ගාමහිද්දිිකා පഞ්ഞන් තං අනුമෝදිත්වා චිරන්රක්හන්තුලෝකසාසනං. ආකාසටठच බുමට්ட்ட දවානග මहिදധിका पഞන්ත අනුമതിതවා ചරන්රഹංතුुදේසන ආකාසටठच බുමට්ட்ட දවානග මहिද്ധിക്ക ප්ඥන්තං අනුමෝදිින්වා චිරංරක්කංතුමංපරන්තිී. අදදල්සේ ගෞරවනය දේශකෑණන් වහන්සේ කොළම දහය සුදදුවැල්ල ශ්‍රේවනිය අලංකරාමමාධිකාරයේ ලංකාවිද්‍යාලය මහ පිරිවෙනනහි ආචාර්ය සදධර්ම වාගේිෂ්වරාචාර්ය විචිත්‍රභනිී පරාජකය පණ්ඩිත ශාස්ත්‍රපති පූද්‍යපාද ඔකඳගල මෙත්තාරාම ස්වාමින් වහන්සේ. අපිඋන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු. සාධූ, සාධූ, සාධූ! වැනි ධර්මදශනයක දායකත් වෙලා බාගැනීමට ඔබට අත්තවශ්‍යයි නම් බිඳවා අය කයිකයි දෙක, හැටනම්යයි හැත්තයකයි හතලිය අන්කයෙන් ශ්‍රී ලංකා ගුවන්දුලි සංස්ථාව ආගමිකාංශෑමතන්න. මෙතෙක්වේලා ධර්මස්ත්‍රවනයක ලොබ සැමට සම්මා සම්බුදු සරණයි.